මෙයා සමහර අය දන්නව ඇති දැකලා ඇති මෙයාට කියන්නේ රෑබදුල්ලා කියලා. මෙයාගේ විශේෂත්වයක් තියෙනවා, මෙයාගේ හැකියාවක් තියෙනවා. මෙයා ආලෝකයේ නිකුත් කරන සතෙක්. මේ රෑබදුල්ලා කියන එක කෙනා ගොඩක් වෙලාවට රාත්‍රී කාලේ අඳුරට සක්‍රිය වෙන කෙනෙක්. වෙලාව ඇවිල්ලා 9:16යි. 9:16 වෙලාව වැහිබර කාලගුණයක් තියෙන හැමතැනම වැහලා වැහලා පරිසරේ සීතලයි. මෙන්න මේ වගේ රාත්‍රී කාලයක සීතල කාලයක වෙලාවක තමයි මේ කට්ටිය සක්‍රිය වෙන්නේ. බලන්න පුළුවන් මෙයාගේ පිටිපස්සේ තියෙනවා ලයිට් එකක් තියෙනවා. ලයිට් එකක් තියෙනවා, කොළපාට ලයිට් එකක්. හරිම අහිංසක සතෙක් මෙයා. මිනිස්සුනම් කියන්නේ විසකුරු සතෙක් කියලා. විසකුරු කෙසේ වෙතත් මෙයා හරිම අහිංසකයි. කාටවත් කරදරයක් නැහැ. මෙයා වීඩියෝ කරන්න හේතුව තමයි මේ මම දැක්ක විශාලම එක්කෙනෙක්. මෙයා සාමාන්‍ය රෑබදුල්ලා කියන එක්කෙනා මේ තරමට විශාල වෙන්නේ නැහැ. පැහැදිලිවම දකින්න පුළුවන් කුමිසත්තුන්ගේ කාණ්ඩයට අයිති වෙන්නේ ආතපෝඩාවෙක් විදියට, සංදිපාදකෙක් විදියට. විශාලයි මේ ක්‍රියාකාරීත්වය. බලන්න පුළුවන් ඉතාමත් පැහැදිලිව මෙයා පේන්න ඉන්නවා. මෙයාගේ විශේෂ ලයිට් එකක් තියෙනවා, බලමු ලයිට් එක. සීතල සහිත අවස්ථාවක තමයි මෙයාගේ උපරිම සක්‍රියත්වය තියෙන්නේ. එයාගේ උදරයේ යටපැත්තේ තමයි මේ ලයිට් එක තියෙන්නේ. මම ඉස්සල්ලාම දකිද්දි මෙයාගේ හොඳ ආලෝකයක් නිකුත් කරා. මෙයා හුස්ම ගැනීමේදී අතුරුපලයක් විදිහට අපේ ශරීරයේ තාපය නිකුත් වෙනවා. මෙයාගේ ශරීරයේ ආලෝකය නිකුත් වෙනවා. පිටිපස්ස දකින්න පුළුවන් මෙයාගේ මේ සුදු පාටට පේන්න තියෙන කලාපේ පිටිපස්සෙම පොළපාටට ලස්සන ආලෝකයක් නිකුත් වෙනවා. කණාමැදිරියගේ වගේ නෙවෙයි, ඒකාකාරී ආලෝකයක් නිකුත් වෙනවා. බලන්න හරිම සංවේදීව හොඳට වැඩිච්ච එක්කෙනෙක් මෙයා. මේ පේන්න තියෙන පිටිපස්සේ මේ කොටස තමයි එයාගේ ආලෝකය නිකුත් වෙන කොටස. එයාලා පරිසරේ ඉන්න ඕනි ජෛව විවිධත්වය ඇති වෙන්න, පරිසරයේ සමබරතාවය රැකෙන්න. රෑබදුල්ලා අපි ලයිට් ඔෆ් කරලා බලමු. අපි ලයිට් ඔෆ් කරොත් සමහරලාවට මෙයාගේ ලයිට් එක දැක් ගන්න පුළුවන්. අපේ ආලෝකයේ හැමුවේ මෙයා බොහොම මන්දගාමී ස්වභාවයක් පෙන්වුම් කරන්නේ. ආලෝකයට කැමති නෑ මෙයා. මෙයා ලයිට් පත්තු කරන් ගියට මෙයා ආලෝකයට කැමති නෑ. මම ගේ වටේට ලයිට් සේරම ඔෆ් කරලා මෙයා දිහා බලන් ඉන්නවා. තාම මෙයාගේ ලයිට් එක ඔන් කරගත්තේ නෑ. බය වෙලා ඉන්නේ අපි ඉස්සෙල්ලා මෙයා දිහා බලපු විදියට. බලමු අපි මෙයාගේ ලයිට් එක ඔන් කරපු ගමන් ලොකු එළියක් තියෙනවා මෙයාගේ. වීඩියෝ එකට අපි අහු කරගන්න බලමු කොහොම හරි. මේ ඉන්නේ යා. මේ කොළ අතර ගමන් කරන්නේ යා. බලන්න දීප්තිමත් කොළපාට විශාල එළියක් තියෙනවා. සාමාන්‍යයෙන් LED ලයිට් එකකට වැඩිය සැර එළියක් මෙයාගෙන් විහිදුවනවා. අපි ඉස්සෙල්ලා බලද්දී මෙයා ආලෝකයට ඉතාමත් අප්‍රිය කෙනෙක්. පුළුවන් තරම් අන්ධකාරයටමයි එයා යන්න බලන්නේ. එයා ඉස්සෙල්ලා අපි බැලුවට පස්සේ එයාගේ ලයිට් එක ඕෆ් කරගත්තා. විනාඩි 20ක් 25ක් විතර යනකම් ආපහු ලයිට් එක පත්තු කරේ නැහැ. බලන්න මේ දීප්තිමත් ආලෝකයක් නිකුත් කරන්නේ. එයා පුළුවන් තරම් එයා බැලුවේ හැංගෙන්න. අපෙන් හැංගෙන්න බැලුවේ. ආපහු ගියා කොළයක් ඇතුළට. බලමු අපි ආපහු ගන්න බලමු හොඳ වීඩියෝ ලං කරලා යාව. එයා ඉන්නවා, මෙතන ඉන්නවා එයා. එයා හැංගුණා. යාළුවා ඉන්නවා. ඉස්සර වෙලා අපි වීඩියෝ කර කර ඉඳිද්දී ආපෙන් අග්ගල පේන්නේ නැතුව ගියා. දැන් නම් ආපහු ලයිට් එක පත්තු කරගෙන ඉන්නවා. බලන්න හරිම අහිංසකයි මෙයා. මෙයා පැය ගාණක් ගියා, පැය විනාඩි 45ක් විතර ගියා මෙයාගේ ලයිට් එක ආපහු ඔන් කරගන්න. ඊට පස්සේ ආ ස්වාභාවික පරිසරයට ඉක්මනටම ගිහිල්ලා හැංගිලා ගියා. මෙයාගේ ලයිට් එකෙන් මම මෙච්චර මේ මහන්සි වෙලා මේ වෙලාවේ පැය 10යි වෙලාව. වැස්සකුත් ඇදහැරෙනවා. තෙමි තෙමි මේ වැඩේ කරන්නේ. මේක ඉගෙන ගන්න දරුවන්ට ගොඩක් වටීවි.
ඇයි මෙයාට මේ විදිහ ලයිට් එකක් හම්බ වෙලා තියෙන්නේ? දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා කැලෑවක් තියෙන තැනක ලයිට් එකක් දැම්මොත් එහෙම කොමිසත්තු ගොඩක් ඇදිලා එනවා. ඒ ලයිට් එකට මොකද්ද කියලා බලන්න. වීඩියෝ එක බලන්න මුල ඉඳන් අවසානය දක්වාම දැන් මේ වගේ ඝන කැලෑවක මෙතන වලට පේනවා ගොඩක් දිරාගිය කොළරොඩු තියෙන. මෙයා සෑහෙන උත්සාහයක් ගත්ත මගෙන් හැංගෙන්න. මේ වගේ ලොකු එක්කෙනෙක් මීට කලින් මම ජීවිතේට දැකලා නැහැ. ඉතින් අර අපි ඝන වනාන්තරයක් මැද්දේ ලයිට් එකක් දැම්මා වගේ දෙයක් තමයි වටේ ඉන්න කට්ටියට මේකෙන් තේරෙන්නේ. ඉතින් මේ එළිය බලන්න, මේ සැර එළිය බලන්න ගොඩක් පුංචි පුංචි කුමිසත්තු මෙයා ළඟට ඇදිලා එනවා. ඉතින් මෙයාගේ ආහාරය වෙන්නේ මේ ඇදිලා එන සත්තු. මෙයාට ලයිට් එක ඕන වෙලාවට ඔන් කරගන්න පුළුවන්, ඔෆ් කරගන්න පුළුවන්. හරි පුදුම සහගතයි. මෙයා දැමුත් උත්සාහ කරන්නේ පුළුවන් තරම් මගෙන් හැංගෙන්න. එයාගේ ලයිට් එක අරගෙන එයා කොළරොඩු අතරට යනවා. බලන්න හරිම සුන්දර නිර්මාණයක් පරිසරේ. බලමු මෙයා කොහෙද හැංගෙන්නේ කියලා. නද සැනින් එයා හැංගෙන්න බලන්න. එයා ගිමුත්තන් දාලා අන්තිමේට මගේ ළඟටම ආවයා. මේ ඉන්නේ අපේ ඇවිදින ලයිට් හවුස් එක. අමත්තයාගේ ලයිට් එක වැඩ. අපි කැමරාවේ ලයිට් එක ඕෆ් කරලා බලමු.